ආයුබෝවන් අලුත් වැඩක් අලුත් විදියකට අලුත් මානකින් ඉදිරිපත් කරන අලුත්ම සංගීත වැඩසටහන රස රන්වන් රන්වන් රස මතකයක රසවත්ම දිගහැරුම අපි බලමු අද අපිත් එක්ක කවුද එකතු වෙලා ඉන්නේ කියලා कंदुलु पिरी देने अतरिन मीरा मतुविया चलेन अदे सीत कंदु करे मीदुम अधिकाई पम्मा उने मिसुंदुरे रूप वाहिनी अंजन रेखा नलंगन उबदलंदे तम मत में वसंत सुलंगे हैप्पी सागर जल मत पाविन उयने मीवित पुर मुआपी मिन्निजा पल मुआ संद तरनय कल विसी दुरु कतंदरे दुर चंद मंडले सिनमा में दुरक नरब मुनिसं सबनत वैकेन चाने कंदुलु पिरी देने अतरिन मीरा मतुविय सेलेन अदे सीत कंदु करे मीदुम अधिकाई पम्मा उने मिसोंदुरे रूप वाहिनी अंजन रेखा नलंगन उबदलंदे ඔබ දැක්කා අපිත් එක්ක අද කවුද ඇත්තටම එකතු වෙලා ඉන්නේ කියලා සිංහල සංගීතයේ වඩාත්ම රසවත් විශේෂම හඬක් හිමි යුවලක් තමයි ඇත්තටම අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නේ ආයිබෝන් කියන රූපා ඉඳුමති මහත්මිය ආයිබෝන් ලක්ෂ්මන් රොඩ්‍රිගෝ මහත්මයා ඔව් ඉතමත් සතුටුයි අද අපිත් එක්ක එකතු වෙලා රස බෙදා ගන්න එකතු වීම ගැන අපි අහපු ගීතය ගැන චුට්ටක් කතා කරලිමු මේක විදුලි දුම්රියේ චංචල නාදය එතකොට මේ ගීතය නිර්මාණය වෙන කාලේ මම දන්න හැටියට මේ විදුලි දුම්රියක් දැකලවත් අහලවත් නැහැ ඇත්තටම අදටත් ලංකාවේ විදුලි දුම්රියක් නැහැ ඒ ගීතය අපි ගායනා කරනකොට රූපවාහිනියකුත් නැහැ ඉතින් මේක මේ ගායනා කළේ 1972 දී මේ ගීතය ගායනා කළේ මේ ගීතයේ පද රචනය දයානන්ද කුමාර සිරිගෙන් සංගීතය මොහොමඩ් සාලි මාස්ටර් දැන් දයානන්ද කුමාර සිරි මහත්මයා නම් දැන් පොඩ්ඩක් අසනීපෙන් පසු වෙනවා නමුත් මේ ගීතය ඒ කාලේ ඇත්තටම बहुम जनप्रिय बहुमात्म जनप्रिय बहुकालिकमय मे गीते पश्यकालिकमय रूपवाहिनी किल नम अविल अपे लंका रूपवाहिनी आयतने फेटे ඒක විතරක් නෙමෙයි ඒක තියෙන්නේ ඔය විදුලි දුම්රිය විතරක් නෙමෙයි ඒ
දයා දැකලා තිනවා 21 වෙනි සතවර්ෂය. පාවෙන සිනමාහල්. පාවෙන එල්ලෙන උයන්. දැන් ඔය අපි තරුණ කාලේදී අපි ආදරවන්තයෝ වගේ ඉන්නකොට අපි විහාරමාදීවකනේ යන්නේ මේ ආදරවන්තයත් සමග. වැදගත් කතාවක් ඒක. නමුත් දැන් ඉදිරියට ඔය ස්කයිලැබ්ස් එයි සී ක්ලාස් කියලා තින්නේ. ඒ මේ ස්කයිලැබ් එකේ තියෙයි උයන්. මේ විශේෂ කෙනසත් යග විතර වෙනකොට මෙයා දැක මෙයා දකින දේ. දැන් ෆ්ලෝටින් ගාඩන්ස් වගේ. ඔව් ෆ්ලෝටින් ගාඩන්. ඒ ළමයි යයි එහෙ මේ ෆිල්ම් කරන්න. ඔව් දුරසඳ මණ්ඩලයේ සිනමා මැදුර. නරඹවු නිසංස. නිසංසලි කල්පල කරන්නේ. දැන් මේක වැඩි වෙලා තිබුණේ මේ ළමයා එකම සින්දුවක්වත් දීලා නැහැ. එකම ගීතයක් ලියලා නැහැ. මන්ට කිව්වා මේ මම සින්දුවක් දීලා තිනවා. මම කිව්වා ගේන්න බලමු කියලා. ඔය සින්දුවයි මෙයා කියන්නේ අර අර මේ එක කුඩේ යටින් ওই දෙක තෝරගත්තා. තෝරගෙන එක කුඩේ යටින් වික්ටර් දුන්නා මේ වික්ටර්ස් දායක. ඔව්. ඊට පස්සේ මේ සරල ගී වැඩසටහනට ගායනා කළා. ඒ සාලි මාස්ටර්ගේ දක්ෂතා අනුව තිබිච්ච එක එක වාදක භාණ්ඩනේ තිබුණේ. හරියටම විදුලි දූම්රියගේ සද්දේ වගේ ඒ විදියට ඒ වගේ මේ සෙට් කළා ලස්සනට ඒ මියුසික් මේව කළා දුන්නා හරිම ලස්සනයි ඒක තමයි ගොඩ ආරිය ජනප්‍රිය උනේ මං හිතන්නේ අදටත් මං සම්දර්ශන වේදිකාවේ මාව ඒ වේදිකාව වල සම්දර්ශන වලට ගන්නේ මේ විදුලි දූම්රිය ගීතේ හොඳ වාදකයෝ හිටියා හොඳ ප්‍රබන්ධකයෝ හිටියා හොඳ සංගීතඥයෝ හිටියා ඒ අතින් මන් දන්නේ මම ගැන කිව්වොත් මම හරි වාසනාවන්තයි සත පහක්වත් වියදම් කරන්න නැතුව කිසි කෙනෙක් අපෙන් සත පහක්වත් ගත්තේ නැහැ අපේ සරල ගී හැම වැඩසටහනකටම ගීත ලස්සනට හැදුනා ඒ වගේම ඒ කාලේ එළියට ආපු ඒ හැම ගීතයක්ම වගේ මං හිතන්නේ මගේ ගීත සෑම ගීතයක්ම වගේ හොඳට ජනප්‍රිය වුණා. ඔය අහලා ඇති උඩට උඩුවියන් පාවඩ පය දකුරලා කියන මම දවසක් මේ ඔය මේක ඉතින් ලිව්වේ රත්නලකා රත්නලංකා බෙවික රත්නක්කා මගෙන් ඇහුවා කීප දිනක් මේකේ මේ මෙලඩි එක කාගෙද මං කව මාමට සාලි කියලා වෙන්න බෑ මම බුදු කියන්න එපා මේ ලකි අරක මේක කිව්වා මගේ මොකද මෙලගේ මේ කියන්නේ මේ මිනිසා මුස්ලිම් මිනිස් නේ මිනිසෙ නෙමෙයි ජනකී රටාවක් දන්නේ එයා මම පොඩ්ඩක් කියලා පෙන්නන ඔව් අතන ඔව් ඔව් උඩට උඩුවියන් පාවඩ පයට අතුරලා දෙපස මල් යහන්නාසිරි දසත පතුරලා
අපිට තේරෙනවා කොච්චර රසවත් අතීතයක්ද කොච්චර රසවත් මතකයක්ද මේ ගීත හා බැඳිලා තියෙන්නේ කියලා ලක්ෂ්මන් රොඩ්‍රිගෝ මහත්මයා මම පොඩි ප්‍රශ්නයක් අහනවා පල්ලියේ මංගල්‍යයකට කැලණියේ පැත්තේ ලක්ෂ්මන් කියලා දඟකාර තරුණයෙක් ඒ කාලේ ගියා රෑ වෙලා ඔව් කතා ඔබ යතේ ෂා මාරු ඒක නම් අමතක වෙන්නේ නෑ මේ මේ මම 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 හිතන්නේ මැරෙලා එනාත්නේ ඉක්දුනම් පස්සෙත් මම මගින් යවොත් මම ඕක කියනවා මේ මෙමයි උනේ කියලා සෝමසිරි බද්දගම කියලා ඉන්නවා මේ හිටියා මේ තබ්ලා වාදකේ ගුවන් විදුලියේ මගේ ඉතාම මොඳ මිත්‍රයා අපි දෙන්න එකතු වෙනවා මේ නුවේගොඩ පුඩින් හවුස් කියලා එකක් තියෙනවා ඕකට ඉතින් අපි ඉන්නවා ගෞදරු ජාති සේට්ටි ආරච්චි ඔක්කොම සිරි තමයි මැනේජර් ओके तीनों आप में मास्कर कालू दो दोल राहु में आगे कालू दो दोल होंडे ऐसा ही किया मैं बहुत मज़े दानों आदमी बिकूला ने तीन है वा कि मैं ना पेटी 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 कपड़े वो कट माय मामा ना नहीं आने एक आई किरते एक आई बुवा में किधर मुंगे का काटा है तेरा तो एक दिन वो माय इतने इन्नो ना दावसा मामा මයිරාම්රි තින්නේ මේ ඉස්සරහටම වෙන්න. ඇඳක් තියෙන්නේ يعني මෙහෙම ඒ කියන්නේ සෝල්දරයක්ද? ඔව් ඔව්. හා. හැබැයි මේක මේ මේ සිමෙන්ති නෙමෙයි. හා හා හා. ලෑලි. කොස් ඒකයි දැන් කොස්ල අරවමද? රෑ. ඩායට විතර ඇති. අපි නිදීතින්. මට ටක් ගාලා හැරෙනවනේ. ටක් ගාල් කටයක් දෙකක් වැටෙනවනේ. මම ඇඳේ ඉඳගෙන මෙහෙම කරලා බැලුවා. ඔරේ. මෝ. සෝමයා. යත්‍යනි. අපි මේ ඉතින් ඉතින් අනිත් එක ස්ටෑ කේස් එකක් ලී. ෂේප් එකේ දැත්තත් අමයි නේ අන්ක කියා කෑදලා. නම ෂේප් එකේ ඇරිය දොර බොහොම. අච්චා. මේ දලුගම ෂෝ එකක් තියෙනවා වාහනේ මිස් නේ මචං උඹට බැරිද කාර් එක අරගෙන එන්න දැන් වාහනේ ගන්නවා කියපුවාම ගේට්වේ යතුර ගන්න ඕනේ කාර් එකේ යතුර ගන්න ඕනේ දෙකම තියෙන්නේ අම්මයි තාත්තයි නිදාගන්න කාමරේ මම මට දැන් පුතුම හිතෙනවා මම මේ කරන කරපු වැඩවල දන ගෑවා මම සද්දයක් නැති වෙන්න ඕව දන ගාලා ගත්තම මේ යතුරු දෙකම අරගෙන මම අපේ චිත්‍රාපෙන්ජිස් කියලා මේ ලිබර් අප්පක් තිබුණා ඕකේ ජේමිස් කියලා මගේ හරිම මිත්‍රේ වැඩට දුන්නා ආපු එක නෙමෙයි මම රෞද්‍රික් කගේ මම උත් එකේ හිටියේ ජේමිස් 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 හා මේ මම දැන් පොඩි ගමනක් යනවා කොහෙද බලන්න නෑනේ මම එතකොට මම වහත්තයක් මං බැහැරින් ඉතිල්ලා එනවා අම්මා පව් කියන්නේ එහෙම දෙපැත්ත අම්මා පල් දැම් මං බ මෙන්න යතුරු බැරපන් ගේට්ටුව අම කරපු දේ කට් මුට් එක එකතුර කාරක තල්ලු කරා පාරට මේකෙත් සාත් කරත් දුප්පියක් වෙන දැන් ගියා පොඩි හවුස් එක ළඟට ෂර්පිනා තබ්ලා ක්ලැරනට් විටාර්
ඔප්ටික ඔක්කොම දාලා මේ සාර්දීන් මාස්ටර් හරුන් සබා ඕම් කට්ටිය දැන් පැක් ඔව් මේකේ දලුගම ඉතින් ගියා ඉතලා ඉතින් මම මේ මේක අකමැත්තෙන් ගියා නෙමෙයි මම ඉතින් මම සාසයින් ඉතින් මේ තින්දුවන් මම තින්දු කියනවා කියයි ඉතලත් නෙමෙයි ඉස්කෝලේ මේගොල්ලෝ ගියා මම ඉතින් දැන් මේකට වෙලා ඉන්නවා කාර්යයට වෙලා මේක බලාගෙන ඉතින් ඔන්න සින්දු කිව්වා සුජා සත්නායක ආර් ශිවනන්ද මරිස් දහනායක මෙයා රංජිනී පෙරේරා සුජාතක නංගි නංගි ඉතින් මෙයාත් අම්මලා කතා කරා මේගොල්ලොත් වැඩ ඉවර වෙලා දැන් අර බලු ටිකක් මේකට දාලා සෝනියා මන්ට ඇවිල්ලා කිව්වා මචං හරි වැඩේනේ මේ රූපටයි තාත්තටයි යන්න මේ වාහනයක් නැහැනේ මං කිව්වා ඉතින් මේක කොහමද යන්නේ නෑ නෑ දැන් ඉස්සර සීට් එකේ මේ එක එක්ක මං බස්සන්නම් කිව්වා දැන් මේක ඉස්සර සීට් එකේ මේ දැන් තියෙන කාර් වල වගේ මේ තනි සීට් එකක් නෙමෙයි සීට් දෙකනේ තියෙන්නේ මැදින් තමයි ගියර් දාන්න මේක ඩෙලිවර් එක තියෙන්නේ ගියර් පොල්ල මං කිව්වා එහෙනම් කමන්නේ මේ පුළුවන් දෙන්නෙක් දාගන්න පුළුවන් නම් ඉතින් මම මොකද මේ දාලා පන් කියලා මෙයා නැග්ගා ඉස්සෙල්ලා මම තාත්තා නැග්ගා ඊට පස්සේ මම දැන් මේ නොයිස් මයිනර් කිව්වා මේ මෙච්චර ලොකු පසසාර නෙමෙයිනේ මේවා දොර දෙක දැන් එනවා මං මේක දැන් ගියර් එක දාන්න එහෙම පොඩි ඈ ඉතෑනේ මම ඒත් මම මේගොල්ලන්ගේ ගෙදර දන්නේ නැහැ හරිද ඉතින් මෙයා කිල්ලපනේ කිව්වම ඉතින් මට දන්නවා කිල්ලපනේ කිව්වම ඊට පස්සේ මම කරපු දේ කොටුව පැත්තෙන් ගිහිල්ලා ගෝල්ෆේස් හරහා ගිහිල්ලා වෙල්ලුව අතර ගිහිල්ලා වෙල්ලුවත්ෙන් කිල්ලපනේ ගිහිල්ලා කිල්ලපනෙන් ඔන්න රොබට් ගුණවර්ධන මාවතේ නැත්තුවා ඒක රවුමක් කියලා හිතුන්නේ නැද්ද මටද ඒ මට ඕන කරලානේ මං ගිහී ආ ඕනේ කොහෙන්මයි කොට තවත් දිග පාරක් දන්නානේ මං ඒ පාරෙන් එනවා ඒක තමයි ආරම්භය கந்த கப்பா சந்த பாயனவா அந்த அந்துர துர பாவினவா சீதல சுழங்கட்ட பனிமின் தேத்தம பட்டலாம் ரணிமின் சுந்தர மகே லங்கட்ட எதினவா சுந்தர மகே லங்கட்ட எதினவா கந்த கப்பா சந்த பாயனவா அந்த அந்துர துர பாவினவா බණිමින් දැතම පටලා ගනිමින් සුදුර මගේ ළඟට ඇදෙනවා සුදුර මගේ ළඟට ඇදෙනවා කන්ද කපා සඳ පායනවා ආදර බලමීරි කල්පනා සාගර රළලෙස උපත්තනා ආදර බලමීරි කල්පනා සාගර රළලෙස උපත්තනා ඇතනෙලු මක්සු පිපිවතේ මුතුද පොටක් මොයි වෙතේ ඇතනෙලු මක්සු පිපිවතේ මුතුද පොටක් මොයි වෙතේ ඇයගේ සෙවන මට දුව දෙනවා සෙවන මට දුව දෙනවා කන්ද කපා සඳ පායනවා අන්ද අඳුර දුර පාවෙනවා සීතල සුළඟට බණිමින් දැතම පටලා ගනිමින් සොඳුර මගේ ළඟට ඇදෙනවා සොඳුර මගේ ළඟට ඇදෙනවා කන්ද කපා සඳ පායනවා සුවඳට මල්බෙන් කියන්නේ පළමු ගීතය දෙපළ ගීතය. ඔව්. මගේ පළමු ගීතය. මම අවුරුදු 12 ඉඳලා තමයි ගීත ගායනය පටන් ගත්තේ. ඉස්සෙල්ලම මම කිල්ලපනේ දහම් පාසලෙන් තමයි කරුවෙයගේ සරස්වති මණ්ඩපෙට ගියේ.
මේ ගිහිල්ලා වසර හතරක් පමණ මම ළමා පිටියේ සරස්වති මණ්ඩපයේ ගීත ගායනා කළා. කළා ඊට පස්සේ සරල ගී ශිල්පිනියක් වශයෙන් සමත් වුණා බී ශ්‍රේණියට. බී ශ්‍රේණියට පාස් වෙලා ඒ කාලේ මට ගොඩක් සින්දු තුනයි අපිට කියන්න තිබුණේ. මට සින්දු තුන හදලා දෙන්න හරි අදටත් මම මතක් කරනවා වික්ටර් දලුගම මහත්මයාත් ස්ටැන්ලි ෆර්නැන්ඩ් මහත්මයාත්. ඉතින් මේවකට අපිට මට ගීත හදලා මේවා කළා ඔක්කොම ඒ දෙගොල්ලන් ඉන්නකොට සනත් අයියා ඉන්දියාවේ ඉඳලා ආවා. සනත් අයියලා අපි ගොඩක් හිතවත්. මොකද මේ මම නැටුම් කලාවනේ හැදැරුවේ. ඒ අපේ සර් සෝම්පාල සර්ගේ බැලස් දෙකක්ම තිබුණා හෙළ පුරාණයේ රංගධාරා කියලා. ඒකේ මම නැටුවා. එතකොට සනත් අයියා තබ්ලා ගැව්වා. ඒ ගහලා ඊට පස්සේ ආපහු ඉන්දියාවේ ඉඳලා සනත් අයියාවට පස්සේ ඉතින් අපි හිතවත් වෙලා සින්දු තුනක් හැදුවා. ඒ සින්දු තුනෙන් එතකොට අපි බොහොම හිතවත් ළමා පිටින් අයින් වෙච්ච ළඟදිමනේ බොහොම හිතවත් මල්කාන්ති පීරිස් ප්‍රේම් කීර්ති දාල්විස් ඒ අපි කට්ටිය එකට හිටපු කට්ටිය ඒ ගීත තුන සනත් අයියා හදලා දුන්නට පස්සේ ඉතින් අපි හිතවත් හින්දා එක ගීතයක් වචන දාලා තිබුණ ගීතයක් සංගීතයක් දාලා එපර අපි දැන් මල්කාන්තිමයි යුග ගීතයක් කියන්න තීරණය කළා. ඊට පස්සේ අපි දෙන්නම ප්‍රේම කීර්තිට සින්දු හදලා තිබුණේ මොකුත් නැහැ. ප්‍රේම කීර්තිට අපි කිව්වා මාසෙ මෙන්න මේ මෙලඩියකට සින්දු හදන් ප්‍රේම මෙහෙම යන්නේ. මේ අපි මං සින්දු හදලත් නැහැ මේවත් නැහැ මේ ඔබලා දෙන්න මලවදයක් මේකක් කියලා. ඊට පස්සේ මේ අපි කෑ ගහනකොට කොල කෑල්ලක් අරගෙන මෙහෙම බිත්තියේ තියාගෙන මට තමයි පළවෙනිම ප්‍රේම කීර්තිද අල්විස් කියන පුද්ගලයා මට තමයි පළවෙනිම ගීතේ ලිව්වේ. හදපු දාසුනේ සෙනෙහස බැඳුනේ යුගයක පිය සටහන් මැත්තේ ජීවන මී බිඳු කඳුලක් වෙලයි ඔහු ළඟ ඔබ මෙන් මා ඇත්තේ. මමයි මල්කාන්ති කිව්වේ ගොඩාරිය ජනප්‍රිය වුණා. මට ඉතින් අදට ප්‍රේම කීර්ති අපි අතරේ නැහැ දැන්. ඊට පස්සේ ප්‍රේම කීර්ති දසදහස ගීත ලියන්න ඇති චිත්‍රපටිවලද හැම කලාකරුවෙකුටම ඒව. ඉතින් මට අදට පොඩි ආඩම්බර සන්තෝෂයක් තියෙනවා. මොකද මට ගීතයක් පළවෙනියටම ගාලියපු පුද්ගලයා නේද මේ පසු කාලෙක ජනප්‍රියම ගීත ප්‍රබන්ධකෙක් වුණේ කියලා. ඉතින් මට ගීත ලියපු ඇයට කරු අයියා කරුණාරත්න අබේසේකර ඔය සාලි මාස්ටර් තමයි කරු අයියගේ වචන එක ගඟක යුරු දෙක කවදාකෝ තැන මුණ ගැසේ දුලියල දුන්නේ. ඒ ගීතය මගේ ජීවිතයට කඩයිමක්. 1979 මුළු ලංකාවෙම ඉන්න කලාකරුවන්ට අමරදේව සර්ගේ ඉඳන් කොටම විභාග වර්ගීකරණය කරන්න ඉන්දියාවෙන් ආවා ප්‍රොෆෙසර් දීපල් නාග කියන මහත්මිය. ඉතින් ඒ මහත්මිය තමයි අපිව වර්ගකරණය කරේ. මම ඒ මේ පරීක්ෂණේ විශේෂ ශ්‍රේණියට සමත් වෙලා තිබුණා. ඉතින් මගේ එක ගඟක ගීතේ සදාතනිකයි. අපි චුට්ටක් අහමු නේද ඒකේ? හරි කියමු. එක ගඟක ඌරු දෙක කවදා කොතැන මුණ ගැසේදෝ ඒ ගලන ජලය හෙට වියලි මග දිනතර වේදෝ. එම ගීතේ ඉතින් මට අදටත් මගේ ඒ ගීතය ගොඩාක් අය අතර ජනප්‍රියයි. ඉතින් මට හරි සන්තෝසයි. අපේ ජීවිතේ අපේ ඇතුල් පැත්ත පොඩ්ඩක් හරි දැනගන්න අපි දෙන්නව මේ වැඩසටහන ගත්ත එක ගැන මම ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද ඉදිරියට මේ වැඩ බොහොම හදවතින් කතා කරන්නේ මේක දිගින් දිගට යන්න මේ වැඩසටහන බොහොම ලස්සනට වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ස්තුති මහත්මිය. මාත් ඒ ප්‍රාර්ථනාවම ඔයාට කරනවා. මොකද මේ ආරම්භය ඇවිල්ලා වාසනාවන්ත ආරම්භයක්. මම බලාපොරොත්තු වුණේ අපේ ගෙදර කට්ටිය බලාපොරොත්තු වුණේ එක්කම වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් ඉංජිනේරුවෙක්.
මට ඒ යන්න සුදුසම තිබුණා ක්‍රීඩා අරවා මෙයා ක්‍රිකට් අරම කොහොම තිබුණා නමුත් දැන් මම එහෙම ගියා මේ දෛවෙම ගැන මං කියන්නේ දැන් අපි දෙන්න එකතු වුණා හින්දානේ මේ ගීත ටිකක් ආවේ නැත්නම් දැන් මම දොස්තර කෙනෙක් වුණා නම් මං ඉංජිනේරුවෙක් වුණා නම් විදුලි දුම්රිය ගීතයක් ඇයිද ඈ ඔය බගන්ත දූතේවා ඇයිද කන්ද කපා සඳ පායනවා ඇයිද පෙරපර දෙදිග මල්ලේ ඇයිද ලක්ෂ්මන් රොඩ්රිගෝ කියන කෙනෙක් ඔයා මේ වගේ අපිව ගෙන්නයිද ඒ අතින් පුතේ මම කියන්න ඕනේ එක දෙයක් ඒ අතින් මම ආඩම්බර වෙන්න ඕනේ ආඩම්බර වෙන්න ඕනේ කියන්නේ මට ලැබිච්ච රසිකයෙක් මම දක්ෂ ගායකයෙක් කරන්න මෙයාට සින්දු කියන්න බැරි නම් එහෙම වෙන්නේ නැහනේ සින්දු කියන්න හැකියාව තිබුණ හින්දා ලංකාවට ලක්ෂ්මන් රොඩ්රිගෝ කියන ගායකයෙක් බිහි වුණ එක ගැන මම අදටත් සතුටු වෙනවා ඔබතුමියට දහස්වරක් පින් අනිවාර්යයෙන් එතකොට ලක්ෂ්මන් රොඩ්රිගෝ මහත්මයා මේ ප්‍රේම කීර්තිද අල්විස් මහත්මයා ඔබටත් ලස්සන ගීතයක් ලියලා දීලා තියෙනවා නේද ඔව් 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 ෂා ඒක ඒක මේ ප්‍රේම්ගේ ජීවිතයටත් හරි බලපාපු ගීතයක් අපි ඒක අහලා ඉමුනේ Thank you.
රුවන් අඹර සෙමර සලන මේ ගීතය ඇත්තටම ඉතාමත් රසවත් ගීතයක් හැබැයි වෙන කටහඬකෙමුත් මට ඇහිලා තියෙනවා රූපයිඳුති මහත්මිය ගැන මොකද කියන්න තියෙන්නේ ඔව් මේ ගීතය මම ගායනා කළේ 1965 දී ජයතිස්ස හිටිය ආරච්චි මහත්මයා එක්ක ගායනා කළේ මේ ගීතේ ගායනා කළේ දෙහිවල බොලිස් ඡායාරූප ශිල්පීන්ගේ වෙසක් නාට්‍යයක් තිබුණා ඒ දිගටම ඒගොල්ලන් වෙසක් නාට්‍ය කරා බොහොම හොඳට කරා ඒ කාලේ හැටියට හොඳ නළු නිළියෝ හිටියේ බොහොම ලස්සනට මේ හරියට සෙනග හෙල්ලෙන්නේ නැහැ බලනවා මං ඒ වෙසක් නාට්‍ය වසර 12ක් ගීත ගායනා කළා ඉතින් ඒවකට 1965 දී පැට්‍රික් දෙනිපිටිය තමයි සංගීත අධ්‍යක්ෂක බොහොම හොඳ සංගීත අධ්‍යක්ෂකවරු හිටියේ සිරිවර්ධන මහත්මයා තමයි මේ අයිති මේ දෙහිවල වලිචාරූප මේ වෙක අයිති ඉතින් මේ ඒ ගීතය මම 65 දී ගායනා කරා මේ ගීතේ ප්‍රබන්ධය ලයනල් සී ද අල්විස් පැට්‍රික් දෙනිපිටියගේ තමයි මේ සංගීතය ඉතින් මේ ඊට පස්සේ මම අපි 67 දී ජයතිස්ස අයියගේ වැඩසටහනකට ගුවන් විදුලි පටිගත කරා ඒ තැටියක් තවමත් තියෙනවා ඉතින් මේ ඒ විදිහට තියෙන තිබිලා ඊට පස්සේ පහු කාලෙක මේ 80 ගණන් වල වගේ මේ ගීතය එක්තරා ගායිකාවක් ගායනා කරන්න ගත්තා මේ ගෲප් එකක් එක්ක සංගීත කණ්ඩායමක් එක්කලා කතා කරලා කියන්න අරගෙන ඉතින් මෙයා ගායනා කරනවා ඉතින් මෙයා කියනවා හැම මේ තැනකදීම මගේ මේ ගීතය මගේ ගීතය මේ මම තමයි මෙහෙම කළේ ජනප්‍රිය කළේ මම තමයි අර මේ වයි මෙහෙම කියලා කිව්වා ඊට පස්සේ මේ ගීතයට අපේ නැසී ගියේ මොරිස් දහනායක මහත්මයාත් අයිතිය කිව්වා ඊට පස්සේ මං අයිතියෙන් නිකේදී ඔය ගැන කතා කරපුවාම මොරිස් අයියා කරපු වැඩේ මට විරුද්ධව වංචා විමර්ශනාචේ නඩුවක් දැම්මා ඊට පස්සේ මම කරපු වැඩේ මේ මම තුරුම්පුත් තරන් එන්නම් කියලා මං ගුවන් විදුලියේ තැටිය තියෙන තැනින් තැටි කපඩාවේ තියෙනවා මෙහෙම මේ ලෙස් එහෙම නංක කියලා තැටි මේකේ ලොක්කගෙන උත්ලිවුමක් ගත්තා අපේ අධ්‍යක්ෂක ජනරාල්තුමා එවකට හිටපු අධ්‍යක්ෂක ජනරාල්තුමාගෙන් උත්ලිවුමක් ගත්තා සින්දු හදපු ලයිනල් සී දල්විස් මහතා නැසී ගියා එයාගේ නෝනගෙන් මං ලිවුමක් ගත්තා දෙහිවල බොලිස් එකෙන් එහෙම ගත්තා ඊට පස්සේ මං ඒ වොක්සියලුම් දෙන දේවල් පෙන්නවා දැන් කුමාරී ඔරිජිනල් ආටිස්ට් රූපයිඳුමති රූපයිඳුමති සහ ජයතිස්ස හිටිය ආරච්චි මහත්මයා අපි ආදරෙන් හරි මේ මිනිසයව සී කරන්න ඕනේ අනිවාර්යෙන් සී කරන්න ඕනේ මොකද ඇත්තටම මාව ඒ කාලේ මාව ජනප්‍රිය ගායිකාවක් කරන්නත් ගොඩක් උදව් කරපු මිනිසෙක් ඒකයි ඒ ගීතේ ඉතිහාසය එතකොට දැන් මේතාක් සංගීතයට සේවයක් කරපු ඔබ දෙපළට සම්මානෙම හම්බෙලා තියෙනවද මට නම් කලාභූෂණ හම්බුණා සමයෙමකින් දෙන මට නම් සම්මාන මන් දන්නේ ගණනක් නැතුව හම්බ වුණා මගේ මට ගොඩක් වටින සම්මානයක් තමයි මම ප්‍රංශයේ ගියා මට මගේ වසර 50ක් පිරීම නිමිත්තෙන් මගේ සංදර්ශනයේ එහි කළා ඒ හොඳට කරා එතෙන්දි මට
වසර 50ක් පිරීම නිමිතෙන් සම්මානයක් හම්බුණා. ඊට අමතරව මුගක් සම්මාන හම්බ වෙලා තියෙනවා. लक्ष्मण महात्म्या सम्मान कथाकोत्मे मल्लिगे सम्मान कथाकर मम कलाभूषण सम्मान अभी मलये मेकाई मैं इसीशन के मे आधुनिक वेट सटा मैं तीस ओके अभी दाने मैया मे मैं दंडिंग न्यूट्रल मैन थिंग मम प्रैक्टिस अभी इधर रेडियोग्राम मौका ओके थिंग मैं वन पैलेस अभी थिंग अम्मला मैं नंगी कट्टी आगनी मोहन पैलेस विनोद कट्टी अरे आशा ओम आहा रे मार देखट भी इतर टेलीफोन कॉल लेगा मेवा कॉल का गत्ते मम अये मंग पलविनी उना मे लोरिया रंग त्याग मम बेल मे मीना मुलिया दिखा मैं मुका ओ मे मम अरे प्रोग्राम कटावा तीसरी दी सी गेरा ओ एक पलविनी उना दें लोरी अको नीगो मैं तैग की नहीं मंग मुका तैग मैं मिरीस मोला लोरी अक्का रगन कोमारी गिल्ला रगन आओ गया रॉयल कॉलेज हाँ रॉयल कॉलेज गाउ सान बे कॉलेज के वैध करने तब तू हाथ रख दिने करगन कई आकड़ा खांदा हमारी उस तरह टाइम माई थी मैं कटा डाली वेरे ला मैं मैं तब मैं रुपये दहा बुरा एक अच्छा मग ओ कई थिंग लखाओ तो मेरी स्कूल कर थ्री फेस होने घट अभी ताता कर बुद्धि बेन मग काम रहा खेदुआ हदला एक तिब्बा है ना निकाल यार निकाल तो रहती नहीं नहीं होता नहीं क्या निहा दिले ना लोके
රූප මහත්මිය බෝම්බයකට අහු වුණා බෝම්බයකට අහු වුණා කියලා කාලෙකදී මම දැක්කා පත්‍රවල එහෙම යනවා ඒකේ ඇත්ත නැත්ත මොකද්ද ඇත්තටම මේ කලා ජීවිතේ මන් නොයෙකුත් දුක් ගැහැට වලට මූණ දීලා තියෙනවා මට යම් භයානක දේවල් වෙලා තියෙනවා මම 1999 දී ගියා සංගීත සම්දර්ශන මට පහ හයක් විතර හම්බ වුණා එදා දවසේ දේශපාලන සංගීත සම්දර්ශන උදේ පාන්දර 5ට අපි ගෙදරින් ගියේ ඉතින් ඒ එක දෙකක් තුනක් සින්දු කියලා පස්වෙනි එක තමයි මට ජයල ජයවර්ධන අපේ හිටපු ඇමතිගේ සම්දර්ශන වේදිකාව ඉතින් මං එකට tag ගාලා ගියා ඉතින් කියලා ගිහිල්ලා එතකොට ඒ යම්ම් ගායකයෝ කියලා ඒ ගිහිල්ලා තිබුණා මම උඩ ඉඳගෙන හිටියා එතකොට මේ අර ලකී ඇල්ගම් මහත්මයා කතා කරලා ඔක්කොම කළා එයා දැන් මට සින්දු කියන්න අවස්ථාවක් තියෙනවා මාව මේ නිවේදකයා රූපයින්දුමති ගැන කතා කරනකොට අර අරයා එයාගේ බොඩිගාඩ් එක බැස්සා වේදිකාවෙන් බයිනකොටම බෝම්බයක් වැදුනා වේදිකාවට ඉතින් ඒකෙන් ඇත්තටම මං එතකොට අර කොල්ලන් අර 20 ගානක් විතර එතනම මැරුණා මාව එහෙමම වේදිකාව උඩ වැටුණා ඊට පස්සේ මං මාව ජයල රෝහලට ගෙනිච්චා ඊට පස්සේ මගේ කකුල අර බෝම්බ කෑල්ලක් කැඩිලා එන 12ක් ගැහුවා එන 12ක් දැන් තාමත් තියෙනවා ඉතින් එන 12 ඇතුලේ තියෙනවා තියෙනවා ඒවා තියෙනවා ඒවා තියාගෙන ඉන්නවා බුලට් කකුල ඉතින් ඊට පස්සේ ගොඩක් හරි දුක් වින්දා ඉතින් ගීලි කරුලින් ඇවිද්දා අවුරුදු එක අවුරුද්දක් එකමාරක් විතර ඇවිදින්න බැරුව බොහොම දුක් වින්දා වෙන වෙන භයානක ලෙඩත් හැදුනා ඒත් මම තාම ජීවත් වෙනවා මට දැන් අවුරුදු 73ක් වෙනවා වයස ඒක කියන්න මෙපෑයි लक्ष्मण रोड्रिगो හිතට ඇවිල්ලා මේ වගේ ගායිකාවක් ගායකෙක් මේ ලංකාවේ හිටියා නේද මේගොල්ලන්ගෙන් අපි වැඩේ ආරම්භ කරමු කියලා හිතලා මේ වගේම අපේ ජීවිතයේ ඇතුල් පැත්තේ තියෙන දේවල් සියලුම දේවල් පොඩ්ඩක් හරි අපි ලෝකයට දැනුම් දෙන්න අතීතයේ මේව සදාතනිකයි නේ ඉතින් ඒකට මම ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා එතෙම මටත් කියන්න තේනවා ඔයා මේ පටන්ගත් මේ කලාත්මක මේ වැඩසටහන ගොඩාක් දුර ගිහිල්ලා තවත් අය මෙතෙන්ට ගෙනහල්ලා මේ වැඩසටහන ලෝක ප්‍රසිද්ධ වැඩසටහනක් බවට පත් වෙලා අනිත් එක අපේ රටේ කලාකරුවන් ශ්‍රී ලාංකික කලාකරුවන්ට මේ ලබා දෙන මේ ප්‍රසිද්ධිය මේ ලබා දෙන ගෞරවය ගැන මම ඔයාලට ගොඩාක් ස්තුතියන්ත වෙනවා ඇත්තටම ඔබ දෙපළටම මේ අපේ රස රන්වන් සංගීතමය වැඩසටහන සඳහා සහභාගී වීම පිළිබඳව මගේ හදපිරි ගෞරවය පිරිනමනවා. ඉතින් මේ කාල හෝරාව ඔබ සැමටම ඉතාමත් රසවත් කාල හෝරාවක් වුණා කියලා අපි හිතනවා. නැවතත් හමුවෙමු මේ වගේම ලස්සන වැඩසටහනකින් නුදුරු දිනකදී ඔබ සමග.